මම චීන ගිය වෙලාවක මම ඔය සාමාන්‍ය සාප්පුවකට ගිහිල්ලා එක එක බලනකොට ඔය දාඩියාවන් පිහිද ගන්න පොඩි পেපර්ස් වගේක් තිබ්බා මම මට වැඩිපුර දාඩිය දාන කෙනෙක් හින්දා මම ඒකක් ගත්තා වෙට් ටිෂු එකක් අන්න හරි මේ එතන හිටියා චීන කාන්තාවක් ඒ බෙරඳ වෙලදාමේදන එයා ඇවිල්ලා යාට ඉංග්‍රීසිත් බෑ හැබැයි යා මට කියනවා මේ ඔකට වඩා මේක හොඳයි කියලා එකක් පෙන්නනවා හැබැයි මට ඒක පේන්නේ මේකට වඩා නරක එකක් කියලා මම පස්සේ බැලුවා අරක මේඩ් ඉන් වෙන රටක අර යා මට ගන්න කියලා උනන්දු කරන එක චීනයේ නිෂ්පාදිත එකක් තියා එයාට අදාළත් නෑ එයාගේ සමාගමකුත් නෙවෙයි එයා එයාට මේක මොකක් ගියත් එයාට පඩි හම්බෙන්නේ හැබැයි එයා මේ පිටරැටියට කියනවා මේක ගන්න ඔකට වඩා මේක හොඳයි කියලා ඒ මම කියන්නේ අපේ මිනිස්සුන්ගෙන්ම ඉඳන් නායකත්වය සමාජය මේ හැම දෙයකම මේ මේ හිතන විදිය කල්පනා කරන විදිය චේන්ජ් එකක් දැන් ඕන අපි හිතනවා නම් අපි ආපු විදියටම ෂපාන් එකේ යන්න පුළුවන් කියලා බෑ ඒක කවුරු හරි ඒක කියන්නේ නැත්නම් ඒක කරන්නේ බොරුවක් රැවටිල්ල ඒ රැවටිල්ල වැඩි දුර යන්නත් බෑ ඒ නිසා අපි පිළිගන්න ඕන ඒ ඒ ඒක දැන් අභියෝගයට ලක් වෙලා ඉවරයි ඒක විසින් ගෙනෙන පීඩනයට දැන් අපි මුහුණ දෙනවා හරි ඉතින් පීඩනයක් එනවයි කියලා බය පැනල යන්න බෑ ඒකට මුහුණ දෙන්න ඕන මුහුණ දීලා ජය ගන්න ඕන ජය ගන්න පුළුවන් හැබැයි රටයි අපි ඔක්කොම මේකේ ඇත්ත තේරුම් අරන් ඒ ඇත්ත යථාර්ථයට අනුව වෙනස් වෙන්න ඕනේ අපි හැමෝම වෙනස් වෙලා මේකට මුහුණ දෙන්න ඕනේ ඒකදී කර්මාන්තකරණය කියන්නේ මේකේ තියෙන බලවත්ම ආයුධය ඒ ආයුධය වඩා බල ගැන්වීම සඳහා අපි උපරිමයෙන්ම කැපවිය යුතුයි ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්න කේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.